Lak Derana පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. දැන් පොදුවේ අඳුරේ එඩිට් කරනවා කියනවා ඩීල් මාතියෝරා සාධිතර ගන්න. අපි සාංගීක කරනවා කියන එක මොකක්ද මේක නුතුමාගේ අත්දැකීම. පොහොට්ටුවේ බංකොලොත් භාවය තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. මොකද දේශපාලන ව්‍යාපාරයකට නායකත්වයේ දෙන්න තරම් ජේෂ්ඨ සමාජිකයෙක් නැතිව පොහොට්ටුව අසරණ තත්ත්වයට පත්වලා තියෙන එක තමයි අපිට මේකෙන් පේන කාරණේ. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ නමක් මේ දේශපාලන තනතුරකට පත් කර ගැනීම හරහා උන් ප්‍රදර්ශනය කරලා තියෙන එක. මොකද සමග ජන බලවේගය නම් ඇත්තටම අපි එවැනි අගෞරවයක් මහා සංඝරත්නයට කරන්නේ නැහැ. ඉතින් අපි කනගාටු වෙනවා ඇත්තටම පොහොට්ටුව වැටලා තිබෙන තත්ත්වය ගැන. මොකද පොහොට්ටුවට අද ඒ සඳහා සුදුසු පුජ්‍යලයක් තෝරා ගැනීමට නොහැකි මට්ටමකට රට තුල බංකොලොත් භාවයක් ඇති වෙලා තිබෙනවා. ඇත්තම කතාව කිව්වොත් ගමේ ඒ අයට කිසිම ආකාරයක පිළිගැනීමක් අද ලැබිලා නැහැ. ඒ වගේම ගමේ ඡන්දවල ඒගොල්ල විශාල බිඳ වැටීමක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැන විශ්වාසයක් නැති මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ අයගේ හොඳම බිඳ වැටීම තමයි මේ වාර්තා වෙන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අයින් කරලා ඒ වෙනුවට ඒ සඳහා ගැළපෙන පුජ්‍යලයක් නැත්තම් සුදුසු දේශපාලඥයෙක් තෝරා ගන්න නොහැකි වෙලා දැන් ඒ වෙනුවට පොහොට්ටුව පක්ෂය මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේ කෙනෙක් පත් කරගෙන සාංගික කරලා තියෙනවායි කියලයි අපිට මේකෙන් පේන ප්‍රධානම කාරණේ. පොහොට්ටුවට නම් අනාගතයක් නැහැ. මොකද රටේ ජනතාව දිගින් දිගටම පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේ අරගලේ ඇති වුණේ ඇයි? අරගලේ ඇති වුණේ පොහොට්ටුවේ ක්‍රියාකාරීත්වයේ තිබුණු බිඳ වැටීම හේතුවෙන් රට බංකොලොත් වීම නිසානේ. එතකොට මේ බංකොලොත් කරපු කණ්ඩායමකට රට යලි බාර දෙන්න මහජනතාවට මානසික රෝගයක් නැහෙනි. ඒගොල්ලෝ බලන්නේ රටට අලුත්යෙන් යමක් කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒ නිසා අපිට නම් කිසිම අභියෝගයක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට පොහොට්ටුවවත් වෙන දේශපාලන ව්‍යාපාරයක්වත් පුජ්‍යලයක්වත් කිසිම ආකාරයේ අභියෝගයක් නෙවෙයි. ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් පොහොට්ටුවේ නායකයෙක් මිස අපේ නායකයෙක් නෙවෙයි. මොකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ පිහිට හැර වෙන කිසිම පිහිටක් තියනවා කියලා පේන්නේ නැහැ. මොකද එතුමා පත් කළේ පොහොට්ටුව, එතුමාව රකින්නේ පොහොට්ටුව, එතුමත් එක්ක ඒ ගමන යන්නෙත් පොහොට්ටුව කියලා අපිට පේන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට වෙන කිසිම විකල්පයක් නැහැ. පොහොට්ටුව එක සහ UNP එකට යන ගමන හැර. ඉතින් මේකට අපි කියන්නේ ඇත්තටම අලි කපුටු පොහොට්ටු සන්ධානය කියලා. ඉතින් එතනින් එහාට වෙන යමක් නැහැ. මේ සන්ධානයට නායකත්ව දෙමින් සමහර විට රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයුතු කරයි. ජාතික ආණ්ඩු සංකල්පය සහ ජාතික ආණ්ඩුව පෙන්නමින් මේ කරන බංකොලොත් ප්‍රකාශ සියල්ල අපි ප්‍රතික්ෂේප කරනවා. සමග ජන බලවේගේ අපි ආණ්ඩුව මේ යෝජනා කරන කිසිම ජාතික ආණ්ඩු වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ කතාව ප්‍රචාරය කරන්නෙම ආණ්ඩුව. විශේෂයෙන්ම ජනාධිපති තුමාගේ කණ්ඩායම් විවිධ මාධ්‍ය උපක්‍රම යොදලා මේවා ප්‍රචාරය කරමින් තිබෙනවා. ඉතින් අපි මේවට අහු වෙන්නේ මොකටද? රටේ ජනතාව අපේ බලාපොරොත්තු වෙන්නේ හවුල් ආණ්ඩු හදන එක නෙවෙයි. එහෙම නැත්නම් මේ බංකොලොත් කරපු කණ්ඩායමට මුක්කු ගහන එකත් නෙවෙයි. අපි අපෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත්ම ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදන එක. ඉතින් ඒකට අපිට අවස්ථාව තියෙද්දි අපි මොකටද කාගේවත් මැති ඇමතිකම් පස්සේ දුවන්නේ? මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේක තේරුම් ගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන රටට ජාතික වැඩපිළිවෙලක් මිසක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් ජාතික වැඩපිළිවෙලක් නැතුව ජාතික ආණ්ඩුවක් හදන්නේ මොකටද? මේ හදන්නේ බලය රැකගන්න. දැන් මේ ලේබලේ අලවගෙන පෞගේ කාලේ කොච්චර ආණ්ඩු කළාද කියලා බලන්න. ඒ කරපු හැමෝම එකතු වෙලා අවසානයේ කළේ රටේ ජනතාවට බදු බර පටවන එක හැර වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ නිසා මමත් කවුරු හරි මට මගේ නම සඳහන් කරලා එහෙම කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂයක් හැටියටත් සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතා පැහැදිලිව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා තිබෙනවා. අපි කිසි විටකත් බංකොලොත් ආණ්ඩුවක කොටස්කාරයෝ වෙන්න සූදානම් නැහැ. කිසිසේත් අපි රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන පොහොට්ටු ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද එහෙම සම්බන්ධ වෙනවා නම් ඕන තරම් එහෙම යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මහජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ජනතා විශ්වාසය බිඳගෙන අපි කිසිසේත් පොහොට්ටු ආණ්ඩුවක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එවැනි යෝජනා අපි බාරගන්නෙත් නැහැ. ඒ තරම් බංකොලොත් භාවයකට අපි පත්වලත් නැහැ. අපේ පක්ෂයෙන් 40ක් යනවා 50ක් යනවා කියලා විවිධ ප්‍රචාරය අරගෙන ගියානේ. හැබැයි ගියේ කෙනෙක් නැහැ නේ තාමත්.
ඉතින් අපි අහන්නේ තවත් ඉදිරියට නංගම් කිය කියා ප්‍රචාරය කිරීමේ මොකද්ද බලාපොරොත්තුව? බලාපොරොත්තුව තවත් මිරිගුවක් පස්සේ දිවීම පමණයි. ඒස සමග ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. එකතු වෙන බව විවිධ කටකතා පැතුණත් ඒ වගේ කිසිම යථාර්ථවාදී බවක් නැහැ. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමාට විශේෂ හැකියාවක් තියෙනවා තමන් ඉන්න පැත්ත අනුව කතා කරන්න. ඒ අනුව ප්‍රතිපත්තිය වෙනස් කරගන්න. ඒ අනුව තමන්ගේ ප්‍රකාශ කරන්න ඔහු හරිම දක්ෂයෙක්. ඔව් ඉතින් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න දක්ෂ නීතිඥයෙක්නේ. ඒ නිසා වෙන්න ඇති නීති ගැටත් එක්ක එතුමා විවිධ ප්‍රකාශ කරමින් තිබෙනවා. ඉතින් එතුමා ඔය හම්බන්තොට වරාය ගැන කතා කරනකොට ඒ වරාය විකුණපු කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්. හැබැයි එළියට ගිහිල්ලා වරාය විකිණීම පිළිබඳ දැඩි විරෝධයක් පළ කළා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් යම් හේතුවක් නිසා ඉවත් වුණා. ඒ ඉවත් වෙලා දිගින් දිගට විවේචනය කළා. ඉතින් ඒක නිසා ඔය සහරාන් ගැන, පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය ගැන, ඔය මහ බැංකු බැඳුම් කර ගනුදෙනු ගැන, ඒත් එක්කම දැන් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ වන්දි ගැන විවිධ කතා කියන්න පුළුවන්. හැබැයි මේ මොන කතාව කිව්වත් මං හිතනවා ඔහු කරන්නේ දේශපාලන කතා විතරයි. ඔහුගේ සැඟවුණු හිතේ තිබෙන ඇත්ත කවදාකවත් කතා කරන්නේ නැහැ. ඒසයි ඔහුගේ කතා ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතිහාසය පුරා එතුමා මේ වගේ කතා ගොඩක් කරලා තිබෙනවා. ඒවා මාධ්‍ය ජිමික්. මොකද කවුද ඒ සමීක්ෂණය කළේ? පිළිගත්ත පුළුවන් සමීක්ෂණ ආයතනයක් එවැනි සමීක්ෂණයක් කරලා තිබෙනවද? නෑ. බිම්මට්ටමේ ඇත්ත තත්ත්වය නම් මේ පවත්වන ඕනෑම මැතිවරණකින් ජයග්‍රහණය කරන්න පුළුවන් සමග ජන බලවේගයට කියන කාරණේ. අපි පෝලිං බූත් 12,000 සම්බන්ධ කරගෙන අලුත් වැඩපිළිවෙල ගන්නවකුත් ආරම්භ කරලා තිබෙනවා. අපිට ලැබෙන තොරතුරු වලට අනුව නම් ඉදිරි මැතිවරණ වල දිනන්නේ වෙන කවුරුවත් නෙවෙයි සමග ජන බලවේගය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තමන් හිටපු තැනටවත් එන්න නොහැකි මට්ටමකට අනාගතේ පත් වේවි. මොකද අවුරුදු 60ක් ඔවුන් දේශපාලන ව්‍යාපාරය කරලා තිබෙනවා. කවදාකවත් අඩු ගානේ ඔවුන්ට ආණ්ඩුවක් පිටව ගන්න තරම් ජන බලයක් ගොඩ නැගුණේ නැහැ. සමග ජන බලවේගයේ හදලා අපි මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වෙන තරම් ශක්තියක් අපිට තිබුණා. ඒ නිසා අපිත් එක්ක කාටවත් අභියෝග කරන්නවත් අපිට ඒ අභියෝග හරහා තර්ජනය කරන්නවත් පුළුවන්කමක් නැහැ. පැහැදිලි ලෙස දිනන්නේ සමග ජන බලවේගයේ. ඒ නිසා ඔය වාර්තා කරන සියලු සිදුවීම් මම හිතනවා හිතාමතාම අර ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරන වාර්තා පමණයි. ඇත්තටම පාස්කු ප්‍රහාරයෙන් මේ රටේ විශාල මානව අයිතිවාසිකම් බිඳවැටීමක් සිදු වුණා. අමානුෂික ඝාතනයක්. මොකද වන්දනාමාන කරන පුරවැසියෙක්ව මරා දමන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් එතන තියෙන මෙලේච්ඡ ක්‍රියාවක් කියන එක අපි කියන්න ඕනේ. දැන් පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කියලා දකිනවා ඒ එවැනි සිදුවීම් ඇති නොවිය යුතුයි. ඉතින් අපේ ජාතික ආරක්ෂාවේ තිබුණු බිඳවැටීම් තමයි මේකට මූලිකම හේතුව. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ කොහොමද පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය ගැන දැන් ජනතාවගේ පැත්තෙන් හිතලා සාධාරණීකරණය කරන්නේ? ඔවුන්ගේ ජාතික ලැයිස්තුවේ ඇතුළත් කරලා තිබෙන ඉබ්‍රාහිම් කියන මහත්මයාගේ පුතා තමයි පාස්කු ඉරිදා බ්‍රෝම්බ ප්‍රහාරයේ ප්‍රධානම මෙහෙයුම්කරුවෙක්. එතකොට දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ජාතික ලැයිස්තුවේ තාත්තව තියාගෙන පුතා කරපු වැඩේ වැරදි කියලා පෙළපාලියන්න පුළුවන් නම් ඒක පුදුමයි. ඉතින් ඒ නිසා ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා එකෙන් එළියට එනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ යුක්තිය සාධාරණයේ වෙනුවෙන් වැඩ කළා නම් ඒ වැඩ කරන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරයේ අපි පමණයි. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් හානි වුණු සියලු දේවස්ථාන ඉදි කරලා දෙන්න එතුමා ගත්ත මහන්සිය සහ පියවර අදත් කාඩිනල් තුමාගේ ඇගෙීමට ලක් වෙලා තිබෙනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.